ඔයදරුව මතක තියාගන්න මේ ලෝකේ ගොඩාක් වෙලාවට දුවන්නේ මේ කුණු පැත්තට. කුණු වෙන නරක් වෙන පැත්තට තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. දැන් හොඳට බලන්නකෝ අපේ හිතට එක පාරටම දෙයක් ගැන එන්නේ බොහොම මෛත්‍රී සහගත චේතනාවද නැත්නම් තරහද? ෂණික වෙන්නේ මොකද්ද? තරහ. මේ දැන් මෛත්‍රී කියන එක හුරු කරන්න ඕන එකක්. දැන් ඊළඟට බලන්න දැන් ෂණික වෙන්නේ අනිත් කෙනාගේ සැපත ගැන සැපය ගැන සතුටක්ද? අනේ හොඳයි මෙයා මෙහෙම දිනුනලා ඉන්න එක කියලා සතුටක් දෙන්නේ නැත්නම් ඊර්ෂියාවද? ඊර්ෂියාව. ෂණික වෙන්නේ ඒක. ඒ මොකද නිතරම ෂණික වෙන දේ තමයි ලෝකේ නිතරම යන පැත්ත. තේරුණාද? ඒ කියන්නේ නිතරම ලෝකේ යන්නේ කුණු පැත්තට, කුණු දෙයට, නරක දෙයට තමයි මේ ලෝකේ මෙහෙම ඇලවිලා තියෙන්නේ. ඒතර මේ ලෝකේ කෙනෙකුට හොඳ විදිහට ඉන්න නම් මේ ලෝකේ කෙනෙක්ට හොඳ පැත්තට යන්න නම් උත්සාහයක් ගන්න වෙනවා. මොකද මේක ඇලවිලා තියෙන අර පැත්තට. දැන් ගඟක් වගේ ගලන්න එක පැත්තකට වැටුනොත්, ඔහෙ හිටියොත් ගලන්නේ ඒ පැත්තට. එයාට රැඳිලා ඉන්න නම් අඩුම තරමේ ඒත් උත්සාහ ගන්න ඕන. උඩුගම් බලා යන එකට කොහොමත් උත්සාහ ගන්න ඕන. මම කියන්නේ අඩු ගානේ රැඳිලා ඉන්න නම් ඒත් උත්සාහ ගන්න ඕන. එයා ඔහේ හිටියොත් අතපය අකුලගෙන ගඟත් එක්කම ගහගෙන යනවා. ඒක පුතා මේ ලෝකේ හැටි. හොඳට බලන්න දැන් කුණු වෙච්ච අඹ ගෙඩියක්, හොඳ අඹ ගෙඩියක් ළඟ මෙහෙම එකට ගෑවෙන්න තිබ්බොත් කුණු වෙච්ච අඹේ හොඳ අඹයක් වෙනවද නැත්නම් හොඳ අඹේ කුණු වෙනවද? අන්න ඒ වගේ. හොඳ අඹේ කුණු වෙනවා. ඒක මේ ලෝකේ හැටි. ගොඩාක් දෙමව්පිය අපිව හම්බෙන්න එනවා. දරුවෝ අපිව හම්බෙන්න එනවා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු කියද්දී ඒ ගැටලු වල මුල ඉන්නේ කුණු කෙනෙක්, කුණු වෙච්ච කෙනෙක්, කුණු මුණ අදහස් තියෙන කෙනෙක්, ඇසුරට ඇවිත් විනාශ වෙච්ච ජීවිත ගොඩාක් තියෙන ඒවා. හොත්තට ඔයලා බලන්න. මිනිස්සු වැරදි කරන්න පෙළඹෙන්නෙම තවත් වැරදි කරන කෙනෙක් හින්දා. ඒක මේ ලෝකේ හැටියක්. පුදුම සහගතයිනේ. වැරදි කරන්න හුරු වෙන්නෙම වැරදි කරන කෙනෙක් හින්දා. දැන් ඔය ගෙවල් වල හොද්දට ඉන්න ළමයි ඉන්න මල් වගේ හොඳ ලස්සනට හැදෙන දෙමෝපියන්ට ආදරෙන් ගෞරවයෙන් සලකන වචනීයට කීකරු හරි හොඳ ළමයි. දැන් මේ හරිනම් ඇත්තට මේ ඔයාලට නේ මම මේ ඔයාලගේ දෙමෝපියන්ට කියන්න ඕන. දෙමෝපියෝ බලන්න ඕන ඇත්තටම මේ ඒ තමන්ගේ දරුවා ඒ හැසිරීම වෙනස් කරනවා නම්, මුරණ්ඩු වෙනවා නම්, කියන දේ අහන්න නැත්තම් හොද්දට හොයලා බලන්න ඕන. ඒ ළමයා ආශ්‍රය කරන ටීම් එකේ ඒ ටයිප් එකෙක් ඉන්නවා. අනිවාර්යයි එහෙමම තමයි. නැත්තම් මිනිහෙක් නොමග යන්නේ. තනිව නොමග යන්නේ. අනිවාර්යෙන් ඒකට මුලට පෝර දාන්න කෙනෙක් ඉන්නවා. දැන් හොඳට ඉන්න ගැණු ළමයි ඉන්නවා. ජීවිත අවුල් කරගෙන විනාශ වෙලා යනවා සමහර කෙල්ලෝ. හොඳට හොයලා බැලුවොත් ඒ ටයිප් එක්කෙනෙක් තමයි යාළුවා. කොහෙන් හරි සෙට් වෙලා. මේක පුදුම සහගත දෙයක් පුතා. ලෝකේ තව කෙනෙක් හොඳ කෙනෙක් කරන්නෙත්, තව කෙනෙක් නරක කෙනෙක් කරන්නෙත් ඇසුරට එන කෙනා. මට මේ පුතෙක් ඇවිල්ලා කිව්වා සර් මුල් කාලේ සර්ගේ මේ පන්ති මම ආවා පස්සේ මගේ හිත වෙනස් කළා කිව්වා යාළුවෝ. පස්සේ වෙනස් වුණා හින්දා යාළුවෝ නිතර මේ සර්ට බනින එකලු කරන්නේ, නිතර බනින එක. මොකද ඒගොල්ලන්ගේ සර් සර්ට නිතර බනිනවා. බලන්නකො නේද? දැන් අර ළමයි ඇසුරට ගියේ ඒ ගුරුවරයාට. එතකොට ඒ ගුරුවරයාගේ ගත්තේ තමයි ළමයින්ට එන්නේ. දැන් ඒ ළමයාගේ ඇසුරට මේ ළමයා වැටිලා. නේ? මේ ළමයාට යන්නේ අර ගති. ඇයි අර කුණු දෙන්නේ ගලන්නේ? හොඳ දේ නෙමෙයි ගලන්නේ. හොඳ දේ ගලන්න ටිකක් මහන්සි වෙන්න ඕන. දැන් ගුරුවරයෙක්ට උනත් පන්ති එක තව ගුරුවරයෙක්ට නොබැන ඉඳ හිතෙන්නේ හරි කලාතුරකින්. නිතරම හිතෙන්නේ මේ තව කෙනෙකුට බැන බැන එක්කෝ වීඩියෝ දානවා, බනිනවා. ඉතින් ඔය චීත්ත වැඩ කර කර ඉඳ හිතෙන්නේ මේ ඒ අර කුණු පැත්තට තමයි බර. එතකොට ළමයින්ගේ හිතත් ළමයින් උත්තර මේ ලෝකෙ ඉන්නේ. එතකොට ඒ ළමයින්ගේ හිතත් નિરાයාසයෙන් මේකට ඇදෙනවා. ඉතින් ගුරුවරයාට සර් කියලා කියන්නේ හිතෙන්නේ නම කියලා කතා කරනවා. එක්කෝ මොකක් හරි හදපු නමක් කියනවා. නේද? කොච්චර කලකොලපන් තියෙනවද? එතකොට දැන් වෙන්නේ දැන් අර ළමයාගේ ඇසුර අර ළමයින්ගේ ඇසුරට වැටිලා. දැන් ඒ ළමයි යන ගුරුවරයා මට නිතර බනිනවා. ඒක අහගෙන ඇවිල්ලා අර ළමයා මාව දැකලවත් නැහැ සමහර ලාවට මට බනිනවා. ඒ බනින එක මේ ළමයා නිතර අහලා මේ ළමයාගේ හිතට එක ගිහින්. ඉතින් ඒ ළමයා කියනවා ඊට පස්සේ මේ සර් මම මාසයක් විතර අර සර්ගේ පන්තිට ගියා. මගේ ඒ ඒකකේ ගණ්ඩම දෙයක් නැති වෙලා ගියා. ඊට පස්සේ මම ආයේ සර්ගේ පන්ති ආවා. දැන් යන්තම් අමාරුවේ මම මේක ගලපගෙන ඊට පස්සේ ආයේ මං ඉන තැනට ආවා. මගේ හිතේ පොඩි වරදකාරී හැඟීමක් දිනනවා මං කරපු දේ ගැන. ඒකයි මම සර්ට මේ ඇවිල්ලා කිව්වේ කීවා. බලන්නකො හැටිනේ. ඒ ලෝකේ ස්වභාවය පුතා. එහෙනම් ඇසුරට නිතර හොඳ කෙනෙක් ගන්න. හොඳ මිත්‍රයෙක් හොයන්න. හොඳ මිත්‍රයෙක් නැත්තම් තනිව ඉන්න එක වටිනවා. ඇත්තටම.
මොකද කාලකන්ණියක එකතු වෙලා තමන් කාලකන්ණිය වෙනවට වඩා හොඳ මිත්‍රයෙක් නැත්තම් තනිව ඉන්න එක වටිනවා. ඒ නිසා හොඳ යාළුවෙක් හොයාගන්න. දැන් ඔය සමහර ඉස්කෝලවල සමහර ළමයි ඉන්නවා පුදුම විදිහට රඟනවා. අහිංසකව ඉන්න තමන්ගේ වැඩේ කරගෙන ඉන්න අය ඉන්නවා. එහෙම නැහැ අරක. මොකුත් නැහැ දැන් ඔන්න රෑ එකහමාරට දැන් පාඩම් කරගෙන ඉන්නවා කියන්නකෝ. පාඩම් කරගෙන ඉඳලා ඒ මේසම නිඳ යනවා. හරිද? ඕක වෙන්නේ ඕක. පාඩම් කරගෙන ඉඳලා ඔන්න 9:10 ට ඔන්න එතනම දඩස් ගාලා මේ මේසෙම නිදි. එතන ඔන්න මූට එක පාර්ට එකහමාරට විතර හැරෙනවා රෑ. රෑ හැරුණාම දැන් පොඩි ලැජ්ජාවක් එනවා. යකු නිඳ ගියානේ. හැබැයි දැන් අනිත් යාළු ඉස්සර අපිට රැංගිල්ලක් දාන්නත් ඕන. මොකද කරන්නේ? ගත්ත ෆෝන් එක හොඳ මේ යාළුවෝ කීප දෙනාට දානවා මෙසේජස්. මොකද මචං උඹල කරන්නේ? ඈ මොකද වෙන්නේ කියලා දානවා. නේ එක්ක MK මොන හරි මගුලක් දානවා. දැන් අර යාළුවෝ පාන්දර නැගිටලා ෆෝන් එක ගන්නවා. ගන්නකොට මෙන්න යකෝ එකහමට මු මෙසේජ් එකක් දාලා මොකද වෙන්නේ කියලා. හිතට එනවා මොකද්ද? ඇයි නිතර හිත බර කොයි පැත්තේද? ඊර්ෂ්‍යාව පැත්තේ බරයි. හිතට ඊර්ෂ්‍යාව වෙනවා සමහර ලාවට. ඒක සමහරට දුක එනවා මං කරේ නැනේ. දැන් අර ඇත්තටම අරුත් පාඩම් කරලාද? නෑ නෑ මොන පිස්සුද උටත් නිඳ ගිහිල්ලා. දෙගොල්ලම එක එක බෝට්ටුවේ. හැබැයි එකෙක් රඟනවා. ඒ රඟන කෙනා හින්දා අනිත් ඔක්කොම පීඩාවෙන්. අන්තිමට රඟන එකාට කැම්පස් යන්නත් බෑ. දුකෙන් ඉන්න අයට යන්නත් බෑ. ඔක්කොම විනාශ වෙලා යනවා. මම ඔහොම චරිත ඕන තරම් දැකලා තියෙනවා. මගේ ජීවිතේ මටත් මුණ ගැහිලා තියෙනවා. මුල් කාලේ ඉන්නේ අම්මා මොකුත් නෑ. නේද? ආචාර්ය මහාචාර්ය වෙලා ඉන්නේ. මෙන්න යකෝ පස්සේ කාලෙක බලනකොට ඔන්න හම්බෙනව එක කොහරි තැනක. මූණ දෙන්නත් බෑ සමහර විට. ඒ එහෙම රඟන චරිතවලට කවදාකවත් දියුණුවක් නෑ පුතා. දියුණුව ලැබෙන්නේ රැඟිල්ලට නෙවෙයි, දියුණුව ලැබෙන්නේ උත්සාහයට. උත්සාහ කරන මිනිහට රඟන්න වෙලාව නෑ. උත්සාහ කරන මිනිහට තියෙන්නේ තමන්ගේ දියුණුව පිණිස උත්සාහ කරන්න වෙලාව විතරයි. රඟන්නේ හිස් චරිත. ඒ අයට වෙලාව තියෙනවා. ඒ අයට වෙලාව තියෙනවා මොකද දියුණු වෙන්න උත්සාහයන්නේ. ඔහේ කාලකන්ණි කර කර ඉන්න වෙලාව තියෙන හින්දා හොඳට රඟනවා ලෝකෙට පේන්න අපි මෙහෙමයි. ඇත්තට මේක කරා නම් කමකුත් නැහැ. එහෙම නැහැ. හැබැයි ඒකෙන් අනිත් අය හිතනවා හප්පේ මාර වැඩේනේ. මට මොකද දැන් වෙන්නේ? ඒ නිසා ඔයාලට මම දෙන්නද උපදේශක්. ඔය පන්තිවල හරි ඉස්කෝලේ හරි ගුරුවරුන්ට බැන බැන රඟන චරිත ඉන්නව නේද? ජීවිතේට පුතා පෙරපිනක් තිබ්බොත් ගොඩයයි. එහෙම නැත්තම් නම් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔය දරුවෝ නිහතමානීව වැඩ කරන්න. නිශ්ශබ්දව වැඩ කරන්න. යාළුවන්ට උදව් කරන්න. යාළුවන්ට උදව් කරන්න. බය නැතුව උදව් කරන්න. ඇයි දන්නවද? ඔය ළමයි මෙරිට් එහෙම ගියොත් ඒක තවත් කෙනෙකුට මේ මෙඩිසින් යන්න උදව්වක්. ඔයාලා හොඳට උදව් කරන්න. යාළුවෝ දිහා බොහොම සුබවාදීව දකින්න. ඊර්ෂ්‍යාව අතාරින්න. මොකද යාළුවෙක්ට ඊර්ෂ්‍යා කළා කියලා වැඩන්නේ තවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක් නේ පුතා. ඔයාලා එහෙම හිතන්න. අනේ මගේ යාළුවාට හරියනවා කියන්නේ තව අම්මෙක් තාත්තෙක් සතුටු වෙනවා. මගේ අම්මා තාත්තා මං ගැන සතුටු වෙනවා වගේ තමයි. මගේ යාළුවාගේ අම්මා තාත්තා එයා ගැන සතුටු වෙනවා. එහෙමයි යාළුවෝ දිහා බලන් ඕන. අර රඟන චරිත ගැන, මොට්ට චරිත ගැන, මැට්ටෝ ගැන හිත හිත දුක් වෙන්න එපා. ඒ අය ඔය කරන්නේ ඒගොල්ලන්ට අනාගතෙත් කරන්න වෙනදී. දැනුත් රඟනවා. ඊට පස්සේ ජීවිතේ නන්නත්තර වෙලා ගියාම ඒ කාලටත් රඟන්න වෙනවා. මොකද කලින් රැඟිල්ලේ රැඟුවේ විදියට ඉඳ ඉපයි. නේද? රැඟුවේ විදියට ආයෙ ඉන්නත් ඉපයි. ඒ නිසා හැමදාම මේ විදියට ෆේක් චරිත විදියට ඉඳලා රඟලා රඟපු කෙනෙක් විදියට මේ ලෝකෙන් යන්න යනවා. ඔය දරුවෝ නිහතමානී වෙන්න, නිහතමානී ඉඳලා නිහතමානීව දියුණු වෙන්න, මිනිස්සුන්ටත් උදව් කරන්න, මිනිස්සු අතර ආදරයට, ගෞරවයට, බහුමානයට ලක් වෙන්න. ඊට පස්සේ ජීවිතේ දිනපු කෙනෙක් විදියට කවදා හරි මේ ලෝකෙන් යන්න.